දවස් 10කට පස්සේ අමරණීය මාස්ටර්ගේ සහායක සහ තවත් සේවකයින් පිරිසක් එනවා චංගීව මල් නිම්නේ ඉඳන් අමරණීය මාස්ටර්ගේ මාලිගාවට එක්කගෙන යන්න. මේ ගමනට යුන්හේ ලූලු වගේම හාවත් එකතු වෙනවා. මෙයාලා දවස් ගාණක් අමරණීය මාලිගාවට යනවා වගේම අතරමඟදී විවේක ගන්න නැමතුණාම යුන්හේ චංගීව ඒ නගරවල තියෙන ලස්සන දේවල් බලන්න එක්කගෙන යනවා. චංගී යුන්හේ එක ගත කරන මේ කාලය ගැන ගොඩක් සතුටු වෙනවා වගේම යුන්හේත් මේකෙන් ගොඩක් සතුටු වෙනවා. ඒත් ඇත්තටම මේ ගමනට යුන්හේ සහ හාවෝ එන එක පිටිපස්සේ මේ දෙන්නගේ ලොකු සැලැස්මක් තියෙනවා. චංගීව ෂුන්ඩේ සුරංගනාවියට බාර දෙන්න යුන්හේ කොහොමටවත් කැමති නෑ. මේ නිසා යුන්හේ හාවෝගේ උදව්වෙන් චංගීව බේරගන්න තමයි උත්සාහ කරන්නේ. ඒත් චංගී නම් මේ සැලැස්ම ගැන කිසිම දෙයක් දන්නේ නෑ. දවස් කීපයකට පස්සේ යුන්හේගේ සහ හාවෝගේ සැලැස්ම ක්‍රියාත්මක කරන දවස එනවා. මේ දවසේ යුන්හේ චංගීව නගරේ ඇවිදින්න එක්කගෙන ගිහින් ආයෙත් අනිත් අය ඉන්න තැන්ට යන්න කලින් අතල්ලා දාපු ගෙදරකට යනවා. මෙතනදී යුන්හේ චංගීව සිප ගන්නවා වගේම චංගී දන්නේ නෑ යුන්හේ යාගෙන් සමුගන්න හදන්නේ කියන එක. ඊළඟට චංගීට සිහිය නැති කරවලා ෂුන්ඩේ සුරංගනාවියගේ සේවකයින්ට හොයාගන්න බැරි වෙන්න චංගීගේ වටේට ආරක්ෂාවක් දානවා. ඊළඟට යුන්හේ හාවට කියනවා චංගීට සිහියාවම කියන්න කියලා. එයා චංගීට ආදරය කරනවා වගේ මෙච්චර දවසක් කරේ රඟපෑමක් කියලා වගේම එයා එහෙම කරේ ෂුන්ඩේ සුරංගනාවිය දුන්න මිෂන් එක කම්ප්ලීට් කරලා තෑග්ග ගන්න ඕනේ වුණ නිසා කියලා. දියකින්දුරෝ කියන්නේ බොරුවට කැමති නැති අය නිසා චංගී එයාව දාලයයි කියලා වගේම ආයෙ චංගී එයා ගැන හිතන එකක් නෑ කියලා යුන්හේ හිතනවා. ඊළඟට යුන්හේ යනවා එයා චංගීට පැනලා යන්න උදව් කරා කියලා පිළි අරගෙන ෂුන්ඩේ සුරංගනාවි දෙන ඕනම දඬුවමක් පිළිගන්න හිතාගෙන. මොකද එයාට ජීවත් වෙන්න වැඩි කාලයක් නැති නිසා යුන්හේට දැන් එයාගේ ජීවිතය ගැන කිසිම බලාපොරොත්තුවක් නැති නිසා. යුන්හේ මෙතනින් ගිහින් ටික වෙලාවකට පස්සේ චංගීට සිහියෙනවා. ඒත් මේ වෙලාවේ හාවෝ එයා යුන්හේට දුන්න පොරොන්දුව කඩලා චංගීට ඇත්තම කියනවා. මොකද හාවෝට ඕන කරන්නේ චංගී මැරිලා හරි යුන්හේ ජීවත් වෙනවා දකින්න. හාවෝ හිතුව විදියටම මේක අහලා කලබල වෙන චංගී ආයේ තමරණීය මන්දිරයේ සේවකයින් ඉන්න තැනට ගිහින් යුන්හේවත් එක්කගෙන මෙතනින් පැනලා යන්න උත්සාහ කරනවා. ඒත් යුන්හේ මේ වෙලාවේ චංගීගේ හිත රිදෙන ගොඩක් දේවල් කියනවා. මොකද යුන්හේට ඕන කරන්නේ චංගී එයාව අතෑල්ලා දාලා මෙතනින් යනවා දකින්න. යුන්හේ කියනවා එයා චංගී ඉස්සරහ කරේ රඟපෑමක් විතරයි කියලා වගේම දැන් එයා ළඟ චංගීගේ මුතු ඇටය තියෙන නිසා එයාට චංගීගෙන් කිසිම වැඩක් නෑ කියලා. මේ දේවල් අහලා චංගී පුදුම වෙනවා වගේම චංගී විශ්වාස කරන්නේ නෑ යුන්හේ මේ කියපු දේවල් ඇත්ත කියලා. මොකද චංගී දන්නවා යුන්හේ කියන්නේ නරක කෙනෙක් නෙවෙයි කියන එක. මේ නිසා චංගී ආයෙත් යුන්හේවත් අරගෙන ආරක්ෂකයින්ගෙන් පැනලා යන්න උත්සාහ කරනවා. ඒත් අන්තිමේදී මේ දෙන්න නතර වෙන්නේ තවදුරටත් ඉස්සරහට යන්න බැරි හෙලක් ළඟින්. යුන්හේ චංගීට කිව්වත් මෙතනින් ඉස්සරහට යන්න බැරි නිසා එයාව දාලා යන්න කියලා චංගී තාමත් යුන්හේගේ අත අතාරින්න සූදානම් නෑ. මේ නිසා යුන්හේට තවත් දරුණු වෙන්න සිද්ධ වෙනවා. යුන්හේ කියනවා එයා ඉස්සරින්දම්ම කරනවා වගේ චංගීවත් හීනය කරපු එක විතරයි කරේ කියලා. ඒ වගේම එයාට චංගී ජීවත් වුණත් මැරුණත් වැඩක් නෑ කියලා යුන්හේ කියනවා. මේ වතාවේ යුන්හේ කියන දේවල් චංගීගේ හිතට ගොඩක් දැනෙනවා වගේම චංගීට හොඳටම ඇඬෙනවා. ඒත් එක්කම මෙතනට ආරක්ෂකයින් එන සද්ද ඇහෙන නිසා යුන්හේ කෙනිස්සකින් චංගීගේ පපුවට ඇනලා මෙතනින් පහළට තල්ලු කරනවා. ටික වෙලාවකින්ම මෙතනට අමරණීය මාලිගාවේ ආරක්ෂකයින් සහ ෂුන්ඩේ සුරංගනාවිය එනවා වගේම යුන්හේ මේ ආරක්ෂකයින් එක්ක සටන් කරනවා. ඒත් සෑහෙන ලොකු සටනකින් පස්සේ යුන්හේට හොඳටම තුවාල වෙලා බිම ඇදගෙන වැටෙනවා. මේ වෙලාවේ යුන්හේගේ කිසිම හෙළවීමක් නැති නිසා ෂුන්ඩේ සුරංගනාවි හිතන්නේ යුන්හේ මැරුණ කියලා.
ඒත් එක වෙලාවකින්ම යුන්හෙ ආයෙත් වලිග නවයේ හිවලෙක් විදියට නැගිටිනව වගේම මේක දැකලා මෙතන ඉන්න හැමෝම පුදුම වෙනවා. මොකද මේ විදියට සත්ව ස්වරූපයක් තියෙන්නේ පෘථිවි අමරණීයන්ට විතරක් නිසා. මේ වෙලාවේ යුන්හෙ සෙබළුන්ට පහර දීලා අන්තිමට ෂුන්ඩේ සුරංගනාවියෝ මරන්න උත්සාහ කරනවා. ඒත් එක්කම මෙතනට එන අමරණීය මාස්ටර් යුන්හෙට පහර දෙන නිසා යුන්හෙට සිහිය නැති වෙනවා වගේම ආයෙත් යුන්හෙව එයාගේ මුල් ස්වරූපයට එනවා. ආධ්‍යාත්මික ස්වාමියෙක්ට වලික නවයේ හිවල් ආත්මයක් වෙන්න පුළුවන් වුණේ කොහොමද කියන එක ගැන දැනගන්න ඕනේ නිසා අමරණීය මාස්ටර් යුන්හෙව අමරණීය මාලිගාවේ බන්ධනාගාරේ හිර කරන්න කියලා අණ කරනවා වගේම යුන්හෙ ගැන සහ අද මෙතන සිද්ධ වුණ දේවල් ගැන රහසක් විදියට තියාගන්න ඕනේ කියලාත් අමරණීය මාස්ටර් කියනවා. ඊළඟට අපිට පෙන්වන්නේ කන්දෙන් පහළට වැටුන නිසා සිහිය නැතුව ඉන්න චංගීව. මේ වෙලාවේ චංගී ළඟට චංගීගේ සේවකයා ලූවෝසු වෙනවා වගේම චංගීට සිද්ධ වෙලා තියෙන දේ ගැන දැකලා ලූවෝසු ෂොක් වෙනවා. ඒ වගේම ලූවෝසු දැනගන්නවා මේ වෙද්දි චංගීට එයාගේ වලිගය වගේම දියකෙඳුරු මුතු ඇටයක් නැති වෙලා කියන එක. ඒත් එක්කම මෙතනට තවත් කෙනෙක් එනවා. මේ කෙනා චංගීගේ තුවාලෙන් ලේ ගලන එක නවත්තලා චංගීට අමරණීය මන්දිරය අයගෙන් බේරිලා මෙතනින් පැනලා යන්න උදව් කරනවා. මේ කෙනා කලින් අමරණීය මන්දිරයේ සාමාජිකයෙක් වුණ කොංමින්. ඒත් මේ වෙද්දි කොංමින් අමරණීය මාස්ටර්ට විරුද්ධව කරන්න පුළුවන් හැමදේම කරනවා. ඒ නිසාම තමයි මේ කොංමින් අමරණීය මාස්ටර්ට අල්ලගන්න ඕනේ වුණ චංගීට මෙතනින් පැනලා යන්න උදව් කරේ. කොංමින් එයාගේ ආධ්‍යාත්මික ශක්තියෙන් චංගීව සුව කරනවා වගේම මේ වෙද්දි කොංමින් දැනගෙන තියෙනවා චංගී කියන්නේ නිකම්ම නිකන් දියකිඳුරෙක් නෙවෙයි, චංගී කියන්නේ දියකිඳුරු කුමාරයා කියන එක. ඒ කියන්නේ චංගීගේ තාත්තා තමයි දියකිඳුරන්ගේ රජතුමා වෙන්නේ. ඒ වගේම මේ වෙද්දි චංගී විශ්වාස කරන්නේ ඇත්තටම යුන්හෙ එයාව මෙච්චර කාලයක් පැවැට්ටුවා කියලා. චංගීට සිද්ධ වුණ දේ ගැන දැනගත්ත කොංමින් චංගීට කිව්වත් එයත් එක්ක එකතු වෙලා අමරණීය මාලිගාවට විරුද්ධව සටන් කරලා ඒ අයගෙන් පළිගමු කියලා චංගී ඒකට කැමති වෙන්නේ නැහැ. මේ අතරේ හාවෝ හොරෙන්ම අමරණීය මාලිගාවට ඇතුල් වෙලා යුන්හෙව බන්ධනාගාරයෙන් එළියට අරගෙන යන්න උත්සාහ කරනවා වුණත් මේක දැනගෙන මෙතනට එන අමරණීය මාස්ටර් හාවෝව නවත්තනවා. ඒ වගේම අමරණීය මාස්ටර් හාවෝගේ හිමතුහින සලකුණ ක්‍රියාත්මක කරලා කියන්නේ හාවෝ ආයෙත් මේ වගේ දෙයක් කරොත් මල්නිම්නේ හැමෝටම ඒ වෙනුවෙන් වන්දි ගෙවන්න සිද්ධ වෙයි කියලා. මල්නිම්නේ ඉන්න හැමෝගේම ජීවිතේ අනතුරේ දාන්න යාට පුළුවන්කමක් නැති නිසා අමරණීය මාස්ටර්ට යටත් වෙනවා ඇරෙන්න හාවෝට වෙන විකල්පයක් නැති වෙනවා. මේ වෙද්දි ෂුන්ඩේ සුරංගනාවියට සිහිය ඇවිත් තියෙනවා වගේම චුන්ඩේ සුරංගනාවිය දැනගෙන තියෙනවා යුන්හේව අමරණීය මාලිකාවේ බන්ධනාගාරේ හිර කරලා ඉන්නවා කියලා. මේ වෙද්දි යුන්හේ එක්ක හොඳටම තරහින් ඉන්න චුන්ඩේ සුරංගනාවිය යුන්හේට හිමතුහින සලකුණු වලින් වද දෙන්න උත්සාහ කරනවා. මේ වෙලාවේ යුන්හේව ආයෙත් වලිගනාවේ හිවල් ආත්මයක් බවට හැරෙනවා. යුන්හේ චුන්ඩේ සුරංගනාවියට ආයෙත් පහර දෙන්න හදනවා වුණත් මේ වෙලාවෙත් මෙතනට එන අමරණීය මාස්ටර් යුන්හේව නවත්තනවා. යුන්හේව මේ විදියට වලිග නවයේ හිවලෙක් බවට පත් වෙන්නේ ගොඩක් කාලෙක ඉඳන් යුන්හේගේ හිමතුහින සලකුණ පාලනය කරන්න මල්නිම්නේ හිටපු ප්‍රධානිය කරපු පර්යේෂණවල අතුරු ප්‍රතිඵලයක් විදියට කියලා වගේම යුන්හේට ගොඩක් දරුණු විදියට තුවාල වුණත් ආයෙත් යුන්හේව යථාතත්වයට පත් වෙන්නේ යුන්හේ ළඟ තියෙන දියකිඳුරු මුතු ඇටේ නිසා කියලා අමරණීය මාස්ටර් යුන්හේට කියනවා. ඒ වගේම යුන්හේව යොදාගෙන කරපු ඒ පර්යේෂණය මේ වෙද්දි සාර්ථක වෙලා නිසා යුන්හේට මැරෙන්න සිද්ධ වෙන්නේ නැහැ කියලාත් අමරණීය මාස්ටර් කියනවා. ඒත් මේක ඇහුවට පස්සේ යුන්හේට සතුටක් වෙනුවට දැනෙන්නේ කියාගන්න බැරි තරම් වේදනාවක්. මොකද එයාට ජීවත් වෙන්න වැඩි කාලයක් නැති නිසායි එයා හිත හදාගෙන චංගීව යාට වෛර කරන තත්ත්වයට පත් කරේ.
ඒ වගේම මෙතන හිර වෙලා ඉන්න එක ගැනත් පසුතැවුණේ නැත්තේ එයාට ඉක්මනට මැරෙන්න වෙනවා කියලා හිතන් හිටපු නිසා. ඒත් දැන් එයාට දිගටම මේ විදිහට හිර වෙලා ජීවත් වෙන්න සිද්ධ වෙනවා කියලා දැනගත්තම යුන්හෙට එක ලොකු වේදනාවක් වෙනවා. මේ අතරේ චාංගියාගේ සේවකයා ලෝසු එක්ක ආයෙත් එයාලගේ ගෙදර වුණ නැගෙනහිර මුහුදට යනවා. ඒ චංගී එනකන් නැගෙනහිර මුහුදට වෙලා බලන් හිටපු ෂොන්ඩේ සුරංගනාවියක පිරිසට චංගීව හම්බ වෙනවා. මේ වෙලාවේ තමයි චංගී දැනගන්නේ ෂොන්ඩේ සුරංගනාවියක පිරිස චංගීගේ තාත්තව. ඒ කියන්නේ දියකිඳුරු රජතුමාව මරලා දාලා නැගෙනහිර මුහුදේ දියකිඳුරු රාජධානිය මුද්‍රා තියලා කියන එක. ඒ කියන්නේ දියකිඳුරු රාජධානියේ ඉන්න අයට ඒකෙන් එළියට එන්නවත් එළියේ ඉන්න කෙනෙක්ට ඇතුළට යන්නවත් දැන් පුළුවන්කමක් නැහැ. මේ අය චංගීට පහර දීලා චංගීව අල්ලගන්න උත්සාහ කරනවා. ඒත් මේ වෙලාවේ මෙතනට එන කොන්ලින් චංගීව බේරගෙන මෙතනින් අරගෙන යනවා. මේ වෙද්දී චංගී අමරණීය මාලිගාවේ ඈත් එක්ක ලොකු වෛරයකින් ඉන්නේ එයාගේ තාත්තට වගේම එයාගේ රාජධානියට කරපු දේ නිසා. මේ නිසා චංගී තීරණය කරනවා කොන්මින් එක්ක එකතු වෙලා අමරණීය මාලිගාවේ අයගෙන් පිළිගන්නවා කියලා. ෂුන්ඩේ සුරංගනාවි චංගීගේ තාත්තගේ ආත්ම මුතු ඇටේ යුන්හෙට පෙන්නලා කියන්නේ චංගී කියන්නේ නිකම්ම දියකිඳුරෙක් නෙවෙයි නැගෙනහිර මුහුදේ දියකිඳුරු කුමාරයා කියලා. ඒ වගේම එයාගේ පිරිස චංගීගේ තාත්තව මැරුවා කියලා ෂුන්ඩේ සුරංගනාවි යුන්හෙට කියනවා. මේකෙන් යුන්හේට ලොකු දුකක් දැනෙනවා වගේම යුන්හේට චුන්ඩේ සුරංගනාවි එක්ක තියෙන තරහ තවත් වැඩි වෙනවා. ඒත් ඉතින් මේ වෙද්දී එයාව හිර කරලා තියෙන නිසා චුන්ඩේ සුරංගනාවියට කිසිම දෙයක් කරන්න යුන්හේට පුළුවන් වෙන්නේ නැහැ. මේ අතරේ හාවෝ දැනගෙන තියෙනවා යුන්හේගේ ශරීරයේ හිම තුහින සලකොන්ට ඔරොත්තු දෙන විදිහට හැඩ ගැහිලා නිසා යුන්හේට මැරෙන්න සිද්ධ වෙන්නේ නැහැ කියලා. මේකෙන් හාවට ලොකු සතුටක් දැනෙනවා. ඒත් මේ වෙද්දී මල්ලිම්නේ වැඩිහිටියන් ගොඩ දෙනෙක් හිමතුහින සලකුණ නිසා මිය යන්න පටන් අරන් තියෙනවා. මේ නිසා හාවට සිද්ධ වෙනවා මල්ලිම්නේ අයව ආරක්ෂා කරන්න ක්‍රමයක් හොයාගන්න. ඒ වගේම මේ වෙලාවේ අපිට පෙන්නන්නේ හාවගේ සහායිකාව සීයු මැරුණ කියලා හිතන් හිටියට ඇත්තටම එදා හාවෝ සීයුව මරලා නෑ කියලා. එදා යුන්හේ සහ සංයු ඉස්සරහා සීයුව මරනවා වගේ පෙන්නවට හාවෝ එදා කරලා තියෙන්නේ සීයුට සිහිය නැති කරවලා සීයුගේ ආධ්‍යාත්මික බලයෙන් භාගයක් අයින් කරන එක විතරයි. මේ වෙලාවේ හාවෝ එයාට මල්නිම්නේ බේරගන්න උදව් කරන්න ආයෙත් සීයුව කැඳවනවා වගේම මල්නිම්නේ ඇති වෙලා තියෙන තත්ත්වය ගැන සීයුට පැහැදිලි කරනවා. මේ වෙද්දී දවස ගානෙම යුන්හේට වද දීලා යුන්හේගේ ශරීරයේ තියෙන දියකිඳුරු මුතු ඇටේ සුව කිරීමේ බලය ගැන පරීක්ෂා කරනවා වගේම යුන්හේට මේ දේවල් දරා ගන්නවා ඇරෙන්න වෙන විකල්පයක් ඉතුරු වෙලා නැහැ. ඒ වගේම චංගී මේ වෙද්දී කොන්මින් එක්ක එකතු වෙලා අමරණීය මාලිගාවට පහර දෙන්න සැලසුම් කරනවා වගේම මෙයාලගේ සටනට පිරිස එකතු කරගන්න පටන් ගන්නවා. මේ සටනට උතුරේ ඉන්න හිවල් ගෝත්‍රයේ අය චංගීට උදව් කරන්න කැමති වෙනවා. මොකද මේ වෙද්දී හිවල් ගෝත්‍රයේ රජතුමාව චුන්ඩේ සුරංගනාවියට පක්ෂපාතී උතුරු ආගාදේ බලකොටුවේ ප්‍රධානියා හිරභාරයට අරගෙන තියෙන නිසා. කොහොම හරි වැඩි දවසක් යන්න කලින් මෙයාලගේ පළවෙනි සැලැස්ම ක්‍රියාත්මක කරනවා. හිවල් ගෝත්‍රයේ කුමරියා ඇතුළු පිරිස චංගීව අල්ලගත්ත විදියට අරගෙන ගිහින් උතුරු බලකොටුවේ ප්‍රධානියට බාර දීලා කියන්නේ චුන්ඩේ සුරංගනාවිය හොයන මේ දියකිඳුර වෙනුවට එයාලට හිවල් රජතුමාව ආයෙත් ඕනේ කියලා. චංගීව අල්ලගත්ත කියලා දැනගත්ත ගමන් චුන්ඩේ සුරංගනාවිය මෙතනට එනවා වුණත් වැඩි වෙලාවක් යන්න කලින් මේ අය දැනගන්නවා මේක චංගී සහ කොන්මින් හිවල් ගෝත්‍රයත් එක්ක එකතු වෙලා හදපු සැලැස්මක් කියන එක. මෙතනදි චංගී ෂුන්ඩේ සුරංගනාවියව මරන්න උත්සාහ කරත් මේ වෙලාවේ ෂුන්ඩේ සුරංගනාවි අමරණීය මාස්ටර්ගෙන් උදව් ඉල්ලන නිසා අමරණීය මාස්ටර්ගේ උදව්වෙන් ෂුන්ඩේ සුරංගනාවිට මෙතනින් පැනලා යන්න පුළුවන් වෙනවා. ෂුන්ඩේ සුරංගනාවියව ආයෙත් අමරණීය මාලිගාවට ගෙන්න ගන්න එක වෙනුවෙන්
අමරණීය මාස්ටර් එයාගේ බලයෙන් වැඩි කොටසක් වැය කරපු නිසා මේ වෙලාවේ යුන්හේගේ වටේට දාලා තියෙන බාධකේ ආරක්ෂාව අඩු වෙනවා. මේ නිසා යුන්හේට බන්ධනාගාරයෙන් එළියට යන්න පුළුවන් වෙනවා. යුන්හේ හොරෙන්ම අමරණීය මාස්ටර්ගේ කුටියට යනවා වගේම මෙතනදී යුන්හේට මේ කුටිය ඇතුලේ තියෙන තවත් රහස් කුටියක් හම්බ වෙනවා. මේ රහස් කුටිය ඇතුලේ චුන්ඩේ සුරංගනාවියකගේ වගේ චිත්‍රයක් තියෙනවා කියලා යුන්හේ දකිනවා. ඒත් යුන්හේට තේරෙනවා මේ චිත්‍රය ගොඩක් පරණ එකක් කියලා වගේම මොකක් හරි රහසක් මේ චිත්‍රය පිටිපස්ස තියෙන්න ඕනේ කියලා. යුන්හේ මේ චිත්‍රය බලන අතරේ මෙතනට එන අමරණීය මාස්ටර් ආයෙත් යුන්හේව බන්ධනාගාරේ හිර කරනවා වගේම මේ වෙලාවේ යුන්හේ රහස් කුටියේ තිබ්බ චිත්‍රය ගැන ඇහුවත් අමරණීය මාස්ටර් ඒ ගැන කිසිම දෙයක් කියන්නේ නැහැ. මේ වෙද්දී චංගී කොංමින් සහ හිවල් ගෝත්‍රයේ අයට හිවල් රජතුමාව බේරගන්න වගේම උතුරු ආකාශයේ මාලිකාවේ බලය අල්ලගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ චුන්ඩේ සුරංගනාවියක සටන් කරන්න ලොකු ශක්තියක් වැය කරපු නිසා චංගී මේ වෙද්දී ගොඩක් දුර්වල වෙලා ඉන්නේ. මේ නිසා චංගීට සිහිය නැති වෙනවා වගේම හිවල් වංශයේ රජතුමා චංගීව සුව කරන්න උත්සාහ කරත් මේ වෙද්දී හිවල් රජතුමාත් දුර්වල වෙලා ඉන්න නිසා ඒක අසාර්ථක වෙනවා. මේ වෙලාවේ හිවල් කුමරිය එයා චංගීව බේරගන්නම් කියලා කිව්වත් හිවල් රජතුමා ඒකට කැමති වෙන්නේ නැහැ. මොකද ඒක තමන්ගේ ආධ්‍යාත්මික ශක්තියෙන් සෑහෙන ප්‍රමාණයක් වැය කරන්න වෙන වේදනාකාරී දෙයක් නිසා. ඒ හිවල් කුමාරිකාව එයාගේ තාත්තට කියන්නේ එයා චංගීට ගොඩක් ආදරය කරනවා කියලා වගේම එයාට චංගීව බේරගන්න බැරි වුණොත් එයාට ඒ ගැන මුළු ජීවිතේම පසුතැවෙන්න සිද්ධ වෙයි කියලා. මේක ඇහුවට පස්සේ හිවල් රජතුමා ඒකට අවසර දෙනවා වගේම හිවල් කුමරියට පුළුවන් වෙනවා චංගීට සුව වෙන්න උදව් කරන්න. මේ අතරේ චංගීගේ ආත්ම මුතු ඇටේ දරාගෙන ඉන්න යුන්හේටත් දැනෙනවා චංගීට මොකක් හරි නරක දෙයක් සිද්ධ වෙලා කියන එක. මේ නිසා යුන්හේ බන්ධනාගාරයෙන් එළියට යන්න ගොඩක් උත්සාහ කරන වුණත් ඒකෙන් කිසිම වැඩක් වෙන්නේ නැහැ. ඒත් යුන්හේ කලබල කරනවා කියන එක දැනගත්ත අමරණීය මාස්ටර් බන්ධනාගාරයට එනවා වගේම යුන්හේ කියනවා එයාට චංගීව එයාගේ ඇස් දෙකෙන්ම බලාගන්න යන්න ඕනේ කියලා. ඒත් අමරණීය මාස්ටර් මේකට මුලින් කැමති වෙන්නේ නැති නිසා යුන්හේ කියනවා එයාට චංගීව බලන්න යන්න දුන්නේ නැත්තම් එයා සියදි විනාසා ගන්නවා කියලා. එහෙම වුණොත් තවදුරටත් යුන්හේව පරේෂණ වලට පාවිච්චි කරන්න බැරි වෙන නිසා අමරණීය මාස්ටර් කියනවා එයාත් එක්ක චෙස් ගේම් එකක් ප්ලේ කරලා ඒක දිනුව චිත්‍රයක් එයා යුන්හේට යන්න දෙන්නම් කියලා. යුන්හේත් මේකට එකඟ වෙනවා වුණත් අවසානයේදී යුන්හේට පරදින්න සිද්ධ වෙන නිසා යුන්හේගේ ඒ බලාපොරොත්තුවත් සුන්නලා යනවා. මේ අතරේ උතුරු ආගාධයේ මාලිකාවේ පාලනය ආයෙත් හිවල් රජතුමා යටතට ගන්නවා. හිවල් රජතුමා අමරණීය මාලිකාවට විරුද්ධව සටන් කරන්න සේනාවක් ගොඩනගන්න සූදානම් වෙනවා වගේම චංගීවේ හමුදාවේ සේනාපති විදියට පත් කරනවා. මේ ඉන්න දිව්‍ය රාජ්‍යයේ රජතුමා වගේම චුන්ඩේ සුරංගනාවියගේ සහෝදරයා වෙන රුජුන්. තමන්ගේ සහෝදරිය සහ අමරණීය මාස්ටර් මිනිසුන්ට කරන නපුරු දුෂ්ට දේවල් වලට රුජුන් නම් ටිකක්වත් කැමති නැහැ. ඒත් රුජුන් තාමත් පොඩි නිසා චුන්ඩේ සුරංගනාවියවත් අමරණීය මාස්ටර්වත් රුජුන් කියන දේවල් ටිකක්වත් ගණන් ගන්නේ නැහැ. මේ නිසා රුජුන් යනවා එයාගේ අක්කා මෙච්චර වෛර කරන යුන්හේ කියන්නේ කවුද කියලා බලන්න. රුජුන් එක්ක කතා කරද්දී යුන්හේ දැනගන්නවා රුජුන්ටත් ඕනේ කරන්නේ අමරණීය මාස්ටර්ගේ මේ දුෂ්ට වැඩ නවත්තන්න කියන එක. යුන්හේ දිව්‍ය රජතුමාට හිමතුහින සලකුණ ගැන කියනවා වගේම රුජුන් මේ වෙලාවේ තමයි ඒ ගැන දැනගන්නේ. මේක අහලා කලබල වෙන රුජුන් අමරණීය මාස්ටර්ව හොයාගෙන යන්න හදනවා වුණත් යුන්හේ රුජුන්ව නවත්තලා කියන්නේ හදිසි වෙන්න ගියොත් අමරණීය මාස්ටර් ප්‍රතිවිෂ දෙන එක නවත්තයි කියලා. එහෙම වුණත් මල්ලින්නේ හැමෝටම මැරෙන්න සිද්ධ වෙනවා කියලා යුන්හේ කියනවා. ඒ නිසා අමරණීය මාස්ටර්ව පරාද කරන්න එයා රුජුන්ට උදව් කරන්නම් කියලාත් යුන්හේ කියනවා. යුන්හේ රුජුන්ට කියනවා මල්ලින්නේ ඉන්න ලූලූව හොයාගෙන
නිල් පීනික් සාත්මේ හොයාගන්න උදව් ඉල්ලන්න කියලා. මේ අතරේ අපිට පෙන්වන්නේ එදා සංයු වෙනුවෙන් මැරුණා කියලා හිතපු ලීෂු ඇත්තටම මැරිලා නැහැ කියලා. මොකද ලීෂු කියන්නේ බලලෙක් වගේම බලලෙක්ට ජීවිත නවයක් තියෙන නිසා එදා ලීෂුගේ ආත්මේ කොටසක් ඉතුරු වෙලා තිබිලා තියෙනවා. නිල් ෆීනික්ස් ආත්මය ඒ ඉතුරු වුණ ආත්ම කොටසට එයාගේ බලය දීලා ආයෙත් ලීෂුව ජීවත් කරවලා තියෙනවා. ඒත් ලීෂු එයාට ගොඩක් කාලෙක ඉඳන් බොරු කරපු නිසා සංයෝ තාමත් ලීෂු එක තරහින් ඉන්නේ. මේ නිසා ලීෂු සංයෝගේ තරහ අඩු කරන්න එයාට කරන්න පුළුවන් හැමදේම කරනවා. මේ අතරේ උතුරු ආගාදේ හිවල් රජතුමාත් කොන්වින්ට සහ චංගීට කියන්නේ එයාලගේ සටනට සහාය දෙන්න නිල් ෆීනික්ස් ආත්මය කැමති කරවගන්න එක එයාලට ගොඩක් වාසිදායකයි කියලා. ඒ නිල් ෆීනික්ස් ආත්මය කැමති කරවගන්න එක එච්චර ලේසි වෙන්නේ නෑ කියලා හිවල් රජතුමා කියනෝ වගේම ඒ වැඩේ කොන්වින් කැමැත්තෙන්ම බාර අරගෙන නිල් ෆීනික්ස් ආත්මය හොයාගෙන යන්න පිටත් වෙනවා. ඒත් හිවල් රජතුමා කිව්ව විදියටම නිල් ෆීනික්ස් ආත්මය එයාලගේ සටනට එකතු කරගන්න කැමති කරවගන්න එක ලේසි වැඩක් නම් වෙන්නේ නෑ. ඒත් රූජුන් කලින් දවසක යුන්හේ කිව්ව විදියට ලූලුගෙන් නිල් ෆීනික්ස් ආත්මය උදව් ගන්න කැමති කරවගන්න කියලා තිබ්බ නිසා මෙතනට ලූලු ඇවිත් ඉන්නවා. කොහොම හරි ලූලු නිල් ෆීනික්ස් ආත්මයට එයා කැමති විදිය වයින් එකක් හදලා දීලා සටනට එකතු කරගන්න කැමති කරවල දෙනවා. ඊළඟ දවසේම නිල් ෆීනික්ස් ආත්මය ලීෂූ සහ කොන්මින් එක්ක උතුරු ආගාදේ මාලිගාවට එනවා වගේම එයාලගේ සැලැස්ම ගැන චංගී නිල් ෆීනික්ස් ආත්මයට පැහැදිලි කරනවා. ඉතින් ඊළඟට නිල් ෆීනික්ස් ආත්මය අමරණීය මාස්ටර්ව එයාගේ ළඟට ඇදගන්න හිතාගෙන ෂුන්නේ සුරංගනාවියට පහර දෙනවා. හිතුව විදියටම මේක දැනගත්ත ගමන් අමරණීය මාස්ටර් ෂුන්ඩේ සුරංගනාවියව බේරගන්න මෙතනට එනවා වගේම ඊළඟට ෆීනික්ස් ආත්මය සහ අමරණීය මාස්ටර් අතරේ දරුණු සටනක් ඇති වෙනවා. මේ වෙද්දී අමරණීය මාස්ටර් එයාගේ බලය ගොඩක් පාවිච්චි කරන නිසා බන්ධනාගාරයේ ඇතුලේ තියෙන බාධකයේ ආරක්ෂාව ආයෙත් අඩු වෙන්න පටන් ගන්නවා. මේ නිසා යුන්හේ ආයෙත් බාධකයේ බිඳලා දාලා එළියට යන්න හදනවා වුණත් මේ වෙලාවේ මෙතනට යුන්හේව බේරගන්න ලූලු වෙනවා. ලූලු සහ යුන්හේට එකිනෙකාව දැකලා ගොඩක් සතුටු හිතෙනවා. ලූලු කියනවා සංයුත් යුන්හේ එනකන් එළියට වෙලා බලාගෙන ඉන්නවා කියලා වගේම චංගී උතුරු ආගාදේ පිරිසක් එක්ක එකතු වෙලා අමරණීය මාලිගාවට පහර දෙන්න සූදානම් වෙනවා කියලා. ලූලු යුන්හේව මෙතනින් එළියට එක්කගෙන යන්න හදනවා වුණත් යුන්හේ මෙතනින් එළියට යන්න එක ප්‍රතික්ෂේප කරනවා. යුන්හේ කියනවා එයා මේ වෙලාවේ ලූලු එක්ක මෙතනින් එළියට ගියොත් ඒකෙන් ලූලුව සහ සංයුවත් කරදරේ වැටෙනවා කියලා. ඒ නිසා එයා තව ටිකක් මෙතන ඉන්නම් කියලා යුන්හේ කියනවා. ලූලු යුන්හේගේ අදහස වෙනස් කරන්න කොච්චර උත්සාහ කරත් ඒක සාර්ථක වෙන්නේ නැති නිසා ලූලුට ආයෙත් තනියම මෙතනින් එළියට යන්න සිද්ධ වෙනවා. ටික වෙලාවකට පස්සේ යුන්හේ බාධකේ බිඳලා දාලා මෙතනින් එළියට යන්න උත්සාහ කරනවා වුණත් මේක දැනගෙන මෙතනට එන ෂුන්ඩේ සුරංගනාවි යුන්හේට පහර දෙනවා. මේ නිසා යුන්හේ වලිග නවයේ හිවල් ආත්මයේ බවට පත් වෙලා ෂුන්ඩේ සුරංගනාවියට පහර දෙන්න පටන් ගන්නවා. ඒත් මේ වෙලාවේ යුන්හේට මතක් වෙනවා එයා දිව්‍ය අධිරාජ්‍යයට පොරොන්දු වුණා කියලා එයාගේ සහෝදරිය ෂුන්ඩේ සුරංගනාවියව මරන්නේ නැහැ කියලා. මේ නිසා යුන්හේ ෂුන්ඩේ සුරංගනාවියට කියන්නේ දැන් මේක මෙතනින් නවත්තනවා නම් එයත් මේක නවත්තනවා කියලා. ඒත් ගොඩක් අහංකාර දුෂ්ට කෙනෙක් වෙන ෂුන්ඩේ සුරංගනාවි ආයෙත් යුන්හේට පහර දෙන්න හදනවා වගේම මේ වෙලාවේ යුන්හේගේ පහරකින් චුන්ඩේ සුරංගනාවියගේ මූණට තුවාල සිද්ධ වෙනවා. මේකෙන් හොඳටම තරහ යන චුන්ඩේ සුරංගනාවි යුන්හේට පහර දෙන්න හදනවා වගේම මේ වෙලාවේ මෙතනට එන චංගී යුන්හේව බේරගන්නවා. චංගීව දැකලා යුන්හේ පුදුම වෙනවා වගේම ලොකු සතුටක් දැනෙනවා. චංගීමේ බන්ධනාගාරය ඇතුලේ ෂුන්ඩේ සුරංගනාවියව හිර කරලා මෙතනට ගෙනි තියලා යුන්හේව තරගෙන මෙතනින් එළියට යනවා.
මේ අතරේ අමරණීය මාලිගාවට යන ගමන් හිටපු හාවෝ දකින්නවා චන්හි යුන්හේව බේරගෙන අරගෙන යනවා කියලා. ඒ වගේම චුන්ඩේ සුරංගනාවියට සිද්ධ වෙලා තියෙන දේ ගැන දැනගත්ත හාවෝ යනවා චුන්ඩේ සුරංගනාවිය බේරගන්න. මොකද චුන්ඩේ සුරංගනාවිට මොනවා හරි සිද්ධ වුණොත් ඒකෙන් මල්ලින්නේ අයට දුක් විඳින්න සිද්ධ වෙයි කියලා හාවෝ බය නිසා. මේ අතර චංගි දැනගන්නවා යුන්හේව මල්ලින්නේ කලින් ප්‍රධානියා පරිේශන වලට යොදාගත්ත නිසා මේ වෙද්දි යුන්හේ ඉන්නේ ගොඩක් දුර්වල වෙලා කියන එක. මේ නිසා චංගි යුන්හේවයාගේ බලයෙන් සුව කරන්න පටන් ගන්නවා. මේ අතර හිවල් වංශයේ රජතුමා එයාගේ පිරිසත් එක්ක අමරණීය මාලිගාවට පහර දීලා චුන්ඩේ සුරංගනාවියව මරන්න උත්සාහ කරනවා. ඒත් මේක දැනගත්ත අමරණීය මාස්ටර් මෙතනට ඇවිත් හිවල් වංශයයට පහර දෙන්න පටන් ගන්නවා. අමරණීය මාස්ටර් විශේෂ මායාවක් පාවිච්චි කරලා හිවල් වංශයේ අයගේ ආත්මයන් න්යාගේ ළඟට ඇදලා අරගන්න පටන් ගන්නවා. වගේම මේක තවත් පාලනය කරන්න අමාරු නිසා හිවල් රජතුමා එයාගේ ජීවිතේ දීලා එයාගේ වංශයේ අනිත් අයව ආරක්ෂා කරන්න තීරණය කරනවා. ඒ වගේම හිවල් රජතුමා එයාගේ දුවට කියනවා උතුරු ආගාධයේ පාලනය එයාගෙන් පස්සේ චංගීට දෙන්න කියලා. මොකද හිවල් රජතුමා හිතන් ඉන්නේ එයාගේ දුව චංගීට ආදරය කරනවා වගේම චංගීත් එයාගේ දුවට ආදරය කරනවා කියලා. ඊළඟට චුන්ඩේ සුරංගනාවියගේ මුණේ තියෙන දරුණු තුවාල දැකලා ෂොක් වෙන අමරණීය මාස්ටර් අනකරනවා හොඳම බෙහෙත් යොදාගෙන චුන්ඩේ සුරංගනාවියට ප්‍රතිකාර කරන්න කියලා. ඊළඟට අමරණීය මාස්ටර් හිවල් ගෝත්‍රයේ අයගෙන් පිළිගන්න පිරිසක් යවන්න හැදුවත් මේ වෙලාවේ මෙතනට එන දිව්‍ය අධිරාජ්‍යයා එයාගේ අධිරාජ්‍ය මුද්‍රාව පෙන්වලා අනකරනවා හිවල් ගෝත්‍රයට විරුද්ධව සටන් කරන්න හදන එක නවත්තන්න කියලා. මේ වෙලාවේ දිව්‍ය අධිරාජ්‍යය ළඟ ඕනම කෙනෙක්ට අනකරන්න බලය ලබා දෙන අධිරාජ්‍ය මුද්‍රාව තියෙන නිසා අමරණීය මාස්ටර්ටත් දිව්‍ය අධිරාජ්‍යයට අවනත වෙන්න සිද්ධ වෙනවා. මේ වෙද්දි චංගි යුන්හේව සුව කරන්න උත්සාහ කරත් ඒක සම්පූර්ණයෙන්ම සාර්ථක වෙන්නේ නැහැ. මේකෙන් චංගි දැනගන්නවා යුන්හේ ඉන්නේ ඒ තරම්ම ගොඩක් දුරවල වෙලා කියන එක. මේ වෙද්දි චංගි එයාට වෛර කරනවා කියලා දන්න නිසා යුන්හේ කියන්නේ එයා ඉක්මනට මැරෙන එක ගැන චංගීට සතුටු වෙන්න පුළුවන් කියලා. ඒ නිසා යුන්හේ එයාට යන්න දෙන්න කියලා චංගීට කිව්වත් චංගි කියන්නේ දැන් යුන්හේගේ ජීවිතේ අයිති එයාට නිසා යුන්හේ ජීවත් වෙනවද මැරෙනවද කියන එක තීරණය කරන්න එයා කියලා. මෙහෙම කියලා චංගි යුන්හේවත් උතුරු ආගාධයට එක්කගෙන යනවා. වගේම යුන්හේට එයාගේ අවසරයක් නැතුව උතුරු ආගාධයෙන් පිට වෙන එක තහනම් කරනවා. මෙතනින් බ්ලූ විස්පර් පළවෙනි සීසන් එකේ කතාව ඉවර වෙනවා. අපේ යාළුවෝ මේ කතාව ගැන මොකද හිතන්නේ කියන එක පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. තවත් මේ වගේ ලස්සන කතාවකින් ආයෙත් හම්බ වෙනකන් අපේ යාළුවන්ට සුබ දවසක්.